ආයුබෝවන්. ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමයෙන් දකිමු ප්‍රවෘත්ති ශීර්ෂ පාට. අති පාරිශුද්ධ තේරවාදී ත්‍රිපිටකය ලෝකෝරුමයක් බවට පත්කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය. අනුරාධපුර ඉපලෝගමට අලුත් දහම් පාසලක්. අභිනවයෙන් වෙහෙරක් ඉදිකරන්නට සැදැහැවතුන් ශ්‍රමය දන් දුන් හැටි. ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ සංවත්සරය වෙනුවෙන් 209ක් සංඝරත්නය විශේෂී සංඝගත දක්ෂිණාවක්. තායිලන්තයේ වට්රාවා නිවේශ රාජ බෞද්ධ විහාරය. යුරෝපයේ හදවත යටින් දිවෙන දුම්රිය මාර්ගය. ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත් අනාගත පරපුරටත් දිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මඟ පෙන්වීම මත අති පාරිශුද්ධ තේරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 5 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලු විහාරයේදී පැවැත්වින. ශාමෝ පාරිවංශික මහනිකායේ අස්ගිරි මහ විහාර පාර්ෂවයේ මහනායක අති පූජ්‍ය වර්ධනායක ස්වාමීන් වහන්සේට, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී. එහිදී තේරවාද ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළාස්සේම එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීමද තමා ඉදිරියේදී සිදු කරන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව ඒ සඳහා වන කැබිනට් යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව එම යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. මේ අතර ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත්කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක්ද ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වින. ඒ සඳහා තේරවාද බෞද්ධාගමික රටවල තානාපති කාර්යාල 14ක රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ව සිටි අතර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අති පාරිශුද්ධ තේරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන කටයුතු පිළිබඳව එම රාජ්‍ය තාත්‍රිකයින් සිය ප්‍රසාදය පළ කළහ. එමෙන්ම කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවද ඔවුන් ප්‍රකාශ කළහ. සම්බුද්ධ දේශනා අන්තර්ගත ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙසට නම් කිරීමට රජය පසුගියදා කටයුතු කළේය. බෞද්ධයන් සිය අනර්ග වස්තුවක් ලෙස සලකන ත්‍රිපිටකය හරහා බිහි වූ බෞද්ධ සාහිත්‍ය මෙන්ම ත්‍රිපිටක ධර්මය ජන ජීවිතය තුළ ප්‍රායෝගික තත්ත්වයට පත් කිරීමෙන් සියලු චාරිත්‍රද, රැකියා ක්‍රමද, රාජ්‍ය ප්‍රතිපත්තීන්ද බුදුදහමට අනුගතව සකසන්නට ඉපැරණි රජ දවස සිට කටයුතු කළේය. ත්‍රිපිටකය අපිට ලබා දුන්නු ඒ ඉගැන්වීම මේ ජීවිතයේ සරු කරගන්නට විතරක් නෙවෙයි, මේ මුළු සංසාර ගමනම වාසනාවන්ත කරගන්න ලබා දුන්නු ඉහළම මාර්ගෝපදේශකත්වයක්. මිනිසුන්ගේ බලාපොරොත්තුව මොකක්ද මේ ජීවත් වෙන කාලය තුළදී? කායිකව සහ මානසිකව සුවසේ ජීවත් වීමයි. ඒ කායික සහ මානසික සුවය ළඟා කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඉතාමත්ම ඉහළම මට්ටමින්
උගන්වන මේ ධර්ම ග්‍රන්ථ සමූහයේ අන්තර්ගත වන්නේ ත්‍රිපිටකයටයි. විශේෂයෙන්ම මෑත භාගයේ මේ ත්‍රිපිටකයට, විශේෂයෙන්ම සූත්‍ර ධර්ම වලට, ඒ වගේම ශාසනික ඉතිහාසයට සම්බන්ධ කරුණුවලට වැරදි අර්ථකථන ඉදිරිපත් කරන්නට යොමු වෙලා සිටිනවා කණ්ඩායමක්. විශේෂයෙන්ම ඒ අයට පාලි භාෂාව පිළිබඳව කිසිදු දැනුමක් ඇත්තේ නැහැ. අවුරුදු 60 65 පැවිදි වෙලා ඒ මූල ධර්ම පිළිබඳව කිසිදු දැනුමක් නැතුව ඒ වචන සිංහලට හිතමින් සිංහල විදියට කඩමින් ඒ අය ඒවට වැරදි අර්ථකථන ඉදිරිපත් කරලා තිබෙනවා. අපි මේ වෙනුවෙන් පිළිතුරු ලබා දිය යුතු වෙනවා සද්ධර්මයේ ඒ අනාගත පැවැත්ම ගැන හිතලා. මේ දහම තව අවුරුදු දහස් ගණනක් මේ ලෝකයේ තුල පැවතිය යුතුයි. අනාගත මානව වර්ගයාට නිවැරදිව මේ දහම අපි දායාද කළ යුතුයි. අපි ඒක විකෘති කරලා වෙනස් කරලා ඉදිරිපත් කරනවා නම් කරන්නේ මානව වර්ගයාට කරන හතුරුකමක්. ඒ ශ්‍රේෂ්ඨ වූ සම්බුද්ධ ධර්මයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් කාලයක් තිස්සේ පර්යේෂණ කරලා සොයාගත් ඒ ශ්‍රේෂ්ඨ සද්ධර්මය අපි ඒ විදිහටම ආරක්ෂා කළ යුතු වෙනවා. මේ රටේ සිටින බෞද්ධ ජනතාවට, ලෝකයේ සිටින බෞද්ධ ජනතාවට මම මතක් කරන්නේ මේ විදිහට ඉදිරිපත් කරන වැරදි අර්ථකථන කිසිසේත්ම නොපිළිගත යුතුයි. මූලික බුද්ධ දේශනාවලට ඔබ අවධානය යොමු කළ යුතුයි. අනුරාධපුර ඉපලෝ ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ 518 තුලානේ හපිදිය ගම, සෙට්ටිකුලම සහ හීනුක්වැය ගම යන ගම්මානයන් වලට මහත් අවශ්‍යතාවයක්ව පැවති දහම් පාසලක් ඉකුද්දා ආරම්භ කරනු ලැබිය. ගම්වාසීන්ගේ ඉල්ලීම මත 518 තුලානේ වෙත පත්වීම් ලද ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ නිලධාරිතුමාගේ මැදිහත්වීමෙන් මීට වසර කිහිපයකට පෙර වසා දැමුණු හපිදිය අගම ගම්මානේ පාසල් ගොඩනැගිල්ලක් නීත්‍යානුකූල අවසරයකින් ලබාගෙන දහම් පාසල ආරම්භ කෙරිණ. එම අවස්ථාවට මරදං කඩවල පුරාණ ජනානන්ද ගල්ලෙන් රාජ මහා විහාරාධිපති, පහළ අඹතලේ අමිතාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය වැඩම කර සිටි අතර රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාව සමගින් එක් වූහ. කිසි දිනක දහම් අධ්‍යාපනය නොලැබූ දරුවන්ද මෙම ගම්මානයේ වෙසෙන අතර ගම්වාසීන් හා එක්ව අලුතින් ආරම්භ කළ දහම් පාසලේ අධ්‍යාපනය ලැබීමට නියමිත දූ දරුවන් වෙත දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා ප්‍රදේශයේම තරුණියන් තිදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිති. නමුත් එම දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීම සඳහා දහම් පාසල් පෙළපොත් හා ඩෙස්ක් බංකු වැනි උපකරණ කිසිවක් නොමැති බවද ගම්වාසීහු පවසති. දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත සිරි ගෞතම මුනි මහා සෑරදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයට සමගාමීව ශ්‍රමදානයක් අද ක්‍රියාත්මක කෙරිණ. දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරාධිපති පූජ්‍යපාද විල්පොළ චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් ශ්‍රමදානය ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා ප්‍රදේශවාසී හෝ රැස්තක් ශ්‍රමදායකත්වය ලබා දුන්හ. ඉදිකිරීමට යෝජිත මහා සෑයේ ආධාරක අත්තිවාරම මේ වන විට දමා අවසන් කර ඇති අතර මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනවාරි මස 24 වැනිදා පෙරවරු 10:16 යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතයි. පුව පළාතේ වැඩිපුරම ශ්‍රී සර්වච්ච ධාතුන් වහන්සේලා තැන්පත් කොට දෙවුනා බමුණන්ගේ සාධනාද මධ්‍යයේ සිරි ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමට සූදානම් වන සිරි ගෞතම මුනි මහාසෑය ආරම්භ කිරීමේ කටයුතු මෙ මස 24 වන බ්‍රහස්පතින්දා උදෑසන 10:16 යෙදෙන සුබ මොහොතින් මෙම ස්ථානයේදී සිදු කිරීමට අපි කටයුතු සංවිධානය කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම කෙටි කාලයක් තුළ මෙම ගෞතම මුනි මහාසෑය ඉදිකර සිරි ගෞතම සම්බුද්ධ ශාසනයට මේ සැරදුන් වහන්සේ දායාද කිරීමට පූජා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බද්දේකම ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ සංවත්සරයට සමගාමීව ආශිර්වාද පතා ඉකුද්දා පින්කමක් සංවිධාන කොට තිබෙන
බද්ධේකම ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ 200 වන සංවත්සරයට සමගාමීව පින්කම සංවිධාන කරනු ලැබුවේ විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය සහ පාසලේ සංවර්ධන සමිතිය විසිනි. මෙහිදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත්වූ අතර ඒ සඳහා පූජනීය සංඝරත්නය පාගමනින් පාසල වෙත වැඩම කළහ. පසුදා 209 වූ පූජනීය සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්වූ අතර පූජ්‍යපද බද්දේකම සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය සංඝරත්නය සංඝගත දක්ෂිණාව සඳහා වැඩම කළහ. කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරස්ථ ශ්‍රී නන්දාරාම දහම් පාසල ආරම්භ කර වසර 67ක් ගත වී ඇත. ඒ වෙනුවෙන් උත්සවයක් හද පැවැත්වෙන. උත්සවය පැවැත්වුවේ සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගෝනදුවේ ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. සුබෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍යපාද හල්වතුරේ අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් උත්සවය සංවිධාන කෙරිණ. මෙහිදී වසරේ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ගේ කුසලතා අගය කරමින් ත්‍යාග සහ සහතික පත්‍රද පිරිනැමින. එසේම දහම් පාසලේ ගුරුවරුන් වෙත උපහාර තිලිනද ප්‍රදානය කෙරිණ. පූජනීය සංඝරත්නය ප්‍රමුඛව කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් උත්සවයේ සමගින් එක් වූහ. තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි වට් ප්‍රාවානිවේශ් රාජ විහාරයේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. තායිලන්තයේ බැංකොක් නුවර ප්‍රාණහකෝන් ප්‍රාන්තයේ මෙම බෞද්ධ විහාරය පිහිටා තිබේ. 1836 වසරේදී හතරවන රාම රාජ්‍ය සමයේ මෙම විහාරය ඉදිකර ඇතැයි සැලකේ. තායි ගෝ නිර්මාණ ශිල්පීය සම්ප්‍රදායන්ට අනුකූලව ස්තූප සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇතුළු රමණීය විහාරාංග රැසක් මෙහි නිර්මාණය කොට ඇත. දස් 1836 වසරේ සිට වර්තමානය දක්වා තායිලන්තයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා රැසක් විහාරාධිපතිත්වය දැරූ මෙම විහාරය බැංකොක් නුවර පිහිටි විහාරස්ථාන අතරින් වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් විහාරස්ථානය ලෙසද සැලකේ. යුරෝපයේ හදවත යටින් දිවෙන ලෝකයේ දිගම හා ගැඹුරුතම උමං මාර්ගය පිළිබඳව ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙයි. Thank you.
ස්විට්සර්ලන්තේ ගොතාඩ් උමං මාර්ගය සැලකෙන්නේ ලෝකයේ ඇති දිගම දුම්රිය උමං මාර්ගය ලෙසයි. යුරෝපයේ හදවත බඳු සුප්‍රසිද්ධ ඇල්ප්ස් කඳු වැටිය යටින් දෙවන මුදුන්රිය උමං මාර්ගය දිගින් කිලෝමීටර 57.9ක් වන අතර ඇල්ප්ස් කඳුබුදුනේ සිට කිලෝමීටර 2.45ක් පොළව අභ්‍යන්තරයට වන්නට උමග නිර්මාණය කොට ඇත. මධ්‍යම ස්විට්සර්ලන්තයේ එස්ට්ෆෙල්ඩ් සහ බෝඩියෝ යන නගරයා කරමින් උමග ඉදිකර තිබේ. '1996 ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2016 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් කර ඇත්තේ වසර 17ක අති දුෂ්කර ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ සඳහා 2400ක පමණ පිරිසකගේ ශ්‍රමදායකත්වය ලබාගෙන තිබේ. දුම්රියවල අධික වේගය හේතුවෙන් දුම්රිය පිළිපැනීමකට ලක් නොවීම සඳහා උමග සම්පූර්ණයෙන්ම සමතලා පෘෂ්ඨයක පිහිටන පරිදි සහ තනිකෙලින් ඉදිකර තිබීමද මෙම දුම්රිය උමං මාර්ගයේ විශේෂත්වයකි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්පිය හැකි. ඔබ සැමට සුභරාත්‍රයක්. සම්මා සම්බුදු සරණයි.